රන් පවමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස එකට එන්න. එළවලුතුක ලැබීම ඉහළෑම සහ අඩු මිලට ගොවින්ගෙන් එළවලුතුක ලැබීම නිසා පැලියගොඩ මැනින් පොදු වෙළඳපළේ එළවලු මිල ගණන් සීග්‍ර ලෙස පහළ බැස තිබෙනවා. ඒ අනුව රුපියල් 400කට අලෙවි කරනු බෝංචි කිලෝග්‍රෑම්යක තොග මිල රුපියල් 100 දක්වාත්, රුපියල් 700කට අලෙවි කරනු මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 250 දක්වාත්, කැරට් කිලෝග්‍රෑම්යක මිල රුපියල් 450 සිට රුපියල් 100 දක්වාත්, ගෝවා කිලෝග්‍රෑම්යක මිල රුපියල් 300 සිට රුපියල් 50ක් පමණ දක්වාත් පහත වැටී තිබෙනු දක්නට ලැබුණා. අනිකුත් සෑම එළවලුවක්ම ගත්තහම මිල භාගයට භාගයක් වගේ එළවලුවල මිල අඩුවීමක් තිබෙනවා. කැකිරි පිපිඤ්ඤා වගේ ඒවා විකුණ ගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. නිෂ්පාදන වියදමවත් ගන්න බැරි තරමටම එළවලු මිල පහත වැටලා තියෙනවා. බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානයේට ලැබෙන තොග ප්‍රමාණය ඉහළ යාමත් සමග එහි මිල ගණනද පහත වැටී තිබෙනවා. ඒ අනුව ගෝවා කිලෝග්‍රෑම්යක් රුපියල් 20ත් 25ත් අතර, බෝංචි කිලෝග්‍රෑම්යක් රුපියල් 80ත් 100ත් අතර, තක්කාලි කිලෝග්‍රෑම්යක් රුපියල් 120කට, වම්බටු කිලෝවක් රුපියල් 150කට සහ ලීක්ස් කිලෝ රුපියල් 140කට ආදි වශයෙන් අඩු මිලට අලෙවිවනු දක්නට ලැබුණා. ගෝවා රුපියල් 20යි, රුපියල් 15යි, විකුණු රුපියල් 80යි, 100යි. සියලුම එළවලු වල මිල පහළ බැහැලා තියෙනකට ලොකුම හේතුවක් වෙලා තියෙන්නේ පාරිභෝගිකයේ මම හිතන්නේ එළවලු පාරිභෝජනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේ අපේ ගොවියොන්ගේ නිෂ්පාදනයත් පොඩ්ඩක් සාමාන්‍යයෙන් වැඩි වෙලා තියෙනවා. එමෙන්ම තඹුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිලද පහළ ගොස් තිබෙනවා. වෙළඳුන් පැවසුවේ උඩරට සහ පහතරට එළවලු තොග ලැබීම් ඉහළ යෑම ඊට හේතුව බවයි. මෙවන් පසුබිමක ආපන ශාලාවල කිරිතේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. වෙළඳපොළ තුල මේ වන විට අත්‍යවශ්‍ය ගන්න සියලුම ආහාර පානවල ආහාර පාන වර්ග 160%කට වැඩි ප්‍රමාණයක මිල ගණන් වෙළඳපොළේ පහත වැටලා තිබෙනවා. නාගරික වශයෙන් තිබෙන ප්‍රදේශවලට මේ සහනය දැන් ලැබෙනවා. ඉතින් ආනෙනකරුවන් කිව්වා කිරිපිටි කිලෝයක රුපියල් 200ක මිලක් අඩු කරනවා. ඒ වගේම ග්‍රෑම් 400 පැකට් එක රුපියල් 80ක මිලක් අඩු කරනවා. මෙන්න මේ ක්‍රියාන්විතය නිසා අපි තීරණය කරා මේ කිරිපිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් ලබා දෙන්න. හෙට ඉඳලා මේ කිරිපිටි එක මිල රුපියල් 90 මිලකට වෙළඳපොළ තුල අලෙවි කරන්න තීරණය කරා අපේ ආපන ශාලාවෙන් සාකච්ඡා කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.